ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මේ වෙනකොට පළාත් සභා මැතිවරණය අවුරුද්දකුත් මාස 4කට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වෙලා තිබෙනවා. එතන ජනවාරි 11 අපි මැතිවරණ කොමසාරිස්තුමත් සමග සාකච්ඡා කරා. 2018 නොවැම්බර් 13 ඒ කියන්නේ අපේ දින 50 ආණ්ඩුවේදී මේ සම්බන්ධව අපි සාකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරා. අධිකාර ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් තිබිච්ච ආණ්ඩුව තුළ පරණ ක්‍රමයට මැතිවරණය තියන්නේ කියලා. ඒ අනුව ඊට අමතරව 125ක කාන්තා නියෝජනය සඳහා පරණ ක්‍රමයට අලුත් සංශෝධනයක් ගේන්න කියලත් එහිදී අපි යෝජනා කරා. ඒ අනුව පරණ ක්‍රමයට මැතිවරණය තියන්න දැන් කරන්න තියෙන්නේ ඒ සම්මත කරපු කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට නීතියක් විදිහට ගේන්නේ. ඒක ක්‍රියාත්මක වුණොත් පැහැදිලිව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රකාශ කළා මැයි මාසයේ විතර වෙනකොට අප්‍රේල් හෝ මැයි මේ 2019 මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ මතය වෙලා තියෙනෙහි නිලධාරීන්ගේ නව කැබිනට් පත්‍රිකාවක් නැවත අනුමත කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණේ. කියන්නේ අපේ පරණ කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම පැත්තකින් තියලා නව කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ගේ මතය තියෙනවා කියන්නේ. ඒකෙන් වෙන්නේ තවත් මාස කිහිපයක් මේ මැතිවරණ පැවැත්වීම කල්යන වැඩපිළිවෙල. එනිසා මේක බොහොම පැහැදිලිව ආණ්ඩුවේ ක්‍රියාදාමයක් බව පේනවා අපිට. මේ මැතිවරණය කල් දැමීම සඳහා වන සියලු ක්‍රියාදාමයන් ඔවුන් ඉෂ්ට කරමින් තිබෙන බව අපි පැහැදිලිව කියන්න කැමති ආණ්ඩුවට. කරුණාකරලා අපි 2018 නොවැම්බර් 13 ගෙනාපු ඒ කැබිනට් පත්‍රිකාව 125 කාන්තා සංශෝධනයත් එක්ක ඇතුළත් කරලා පාර්ලිමේන්තුවට වහාම ගේන්න අපි ඒකට 100%ක් සහයෝගය දෙන සූදානම් විපක්ෂ විදිහට. ඒක ගෙනාවා නම් අපිට පැහැදිලිව මේ මැතිවරණය තියන්න පුළුවන්. හැබැයි මේ මැතිවරණය තිබීම පැත්තකින් තියලා ආණ්ඩුවේ පාර්ශවයන් අද කියන්නේ ජනාධිපතිවරණයක් ගැන. ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් පළාත් සභා මැතිවරණය කල් දාන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ. ලබන ජනවාරි 8ට පෙර දෙසැම්බර් මාසෙ වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් අපි දන්න කාරණානුව තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාටම පමණයි ජනාධිපතිවරණය කලින් කැඳවීමට හැකියාව තිබෙන්නේ එතුමා තරම් කරනවා නම් පමණක්. එතුමා තරම් කරන්නේ නැත්නම් එහෙනම් 2019 අගභාගයේ වෙනකොට තමයි මේ මැතිවරණය තියන්නේ. හැබැයි 2019 අගභාගයේ තියෙන මැතිවරණයක අපේක්ෂක වෙනවා මේ දවස්වල. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය අභියෝග කරනවා වහම පුළුවන් නම් ජනාධිපතිවරණය ගේන්න කියලා ජනාධිපතිතුමාට. හැබැයි අවුරුද්දයි මාස 4ක් පරක් වෙලා තියෙන පළාත් සභා මැතිවරණය තියන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු වෙලා තියෙන මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට දක්වන බිය තමයි මෙතනදී තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ ජනතාව සූදානම් මම සූදානම් කියලා. ඉතින් මමත් කියනවා මමත් සූදානම් කියලා. මොකද ජනාධිපතිට වැඩ කරන්නේ. එතුමා කියලා නැහැනේ ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් කියලා. ජනතාව සූදානම් නම් මම සූදානම් කියලා එතුමා කියලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකව ගැන කලබල වෙන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයත් අපේක්ෂකෙක් තාම හොයාගන්න බැරුව ඉන්නවා. අපි අතරත් ප්‍රශ්නයක් තියෙනවා. කවුද ඉදිරිපත් වෙන්නේ කියන ප්‍රශ්නේ. අරගොල්ලෝ මෙයා කියනවා, මේගොල්ලෝ මෙයා කියනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ ජනාධිපතිතුමා අපි ඉදිරිපත් කළ යුතුයි කියලා. එතුමාගේ තියෙන ප්‍රශ්නේ, එතුමා තාම අපිට කියලා නැහැ. කවුද ජනාධිපති අපේක්ෂකයා විදිහට එතුමා ඉදිරිපත් වෙනවද නැද්ද කියලා. එතුමා ඉදිරිපත් වෙනවා නම් ඒක කොහොමද අපි සාකච්ඡා කළ යුත්තේ කියලා අනාගතයේ තීරණය වෙන කාරණයක්. දැම්මම ඒවට කතා කරලා වැඩක් නැහැ. තව ඉස්සෙල්ලා පළාත් සභාවට මුණ දිලා ඉමු. එතනින් පස්සේ ඉතුරු ටිකට මුණ දෙමු.